සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥා නාලිකාව තුළින් ලෝකේ පුරා විසිරුවා හරින උතුම් වූ ධර්මානුශාසන අතරින් තවත් එක් ධර්මානුශාසනාවක් සඳහා පින්බර දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා පින්වත් සදැහැති වූලක් විසින් දායකත්වය දරලා තිබෙනවා. අරමුණ දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඇතුළු පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මෙම උතුම් ධර්ම දේශනාමය පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සියලු ලෝවැසියන් නිදුක් වේවා, නිරෝගී වේවා. උතුම් සද්ධර්මය දේශනා කරන ගෞරවණීය ධර්මදේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම ධර්මදේශකයාණන් වහන්සේලාට නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් ඇතුව ධර්මානුශාසනාවට මාතෘකාවක් තියෙනවා. විෂයාකාර සක්කාය දිට්ඨි නැති කර සෝවාන් ඵලයට පැමිණීම පිළිබඳව දේශනාවක් සිද්ධ කරන හැටියට. අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ උත්තරීතර ඵලය. පත්තම්පේක රජ්ජේන එක ප්‍රදේශයකට රජ වෙනවට වඩා පත්තම්පේක රජ්ජේන සග්ගස්ස ගමනිනවා. සග්ග කිව්වේ සියලුම අපි සැපයි කියලා හිතාගෙනනේ ඒ තැන් වලට ගමන් කරනවාට වඩා සබ්බ ලෝකාදී පච්චේන සබ්බ සියලුම ඒ කියන්නේ මේ මුළු ලෝකයටම අධිපති වෙනවට වඩා සෝතාපට්ටි ඵලං වර සෝතාපට්ටි ඵලයම උතුම් ඒක ඇයි එහෙම දේශනා කරේ අනන්ත අප්‍රමාණ සංසාරේ සැරිසරපු සත්‍යගේ භව ප්‍රවෘත්තිය ඉදිරියට හතකට සීමා කරගන්න නිසා හතකට සීමා වෙනවා. ඒ නිසා සියලු ස්ථානවලට ගමන් කරනවට වඩා මුළු ලෝකෙටම අධිපති වෙනවට වඩා සෝතපත්ති ඵලං වර. ඒ එහෙනම් මෙච්චර කාලයක් අපි මේ සංසාරේ නිරය උරුම කරගෙන ඇවිද්දා. പ്രേත ලෝකයේ උරුම කරගෙන ඇවිද්දා. තිරිසන් ලෝකයේ උරුම කරගෙන ඇවිද්දා. මනුස්ස ලෝකයේ ඇවිද්දා. අනන්ත අප්‍රමාණ දිව්‍ය ලෝකවල ඇවිද්දා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඇවිද්දා. අරූප තලවල ඇවිද්දා. ඒ සත්‍ය වශයෙන් නෙමෙයි. පුච්චලයේ වශයෙන් නෙමෙයි. ක්‍රියාවක් වශයෙන්. ක්‍රියාවක් කර තියාගෙන ඒ ක්‍රියාව නාම රූප දෙක කියන ඒ මතය ඒ ක්‍රියාව එක් කර තියාගෙන තමයි ඇවිද්දී. ඒ ඇවිද්ද ගමනේ වෙහසක්ම විසක් ලැබිච්ච ප්‍රතිඵලයක් නැති බව වර්තමාන භවයේ ඔය රැස් කරගෙන තියෙන ඔය පුංචි වස්තුව තුළ තමට පැහැදිලි. මේ මුළු විශ්වයේම තියෙන වස්තුන් අපි සංසාරේ පරිහරණය කළා තියෙනවා. ඔය සියලුම ඉඩකඩම් අපි පරිහරණය කළා තියෙනවා. මේ මහා පෘථුවියම සොහොන් බිමක් සෑම තැනකම අපි වල දාලා තියෙනවා. එහෙනම් අපි හිමිකම් නොකියපු වස්තුවක් මේ විශ්වේ නැහැ. අද කොච්චරද තියෙන්නේ? ඊටම සල්පයක් විතරයි. ඒකටත් තෘෂ්ණාව තියෙනවා. ඒ පොඩටත්. ඒකත් තව පොඩ පොඩ වැඩි කරගන්න තමයි අදත් අදහස. එහෙනම් මේ තණ්හාවේ නිමාවක් තියෙනවද? තණ්හාවේ නිමාවක් තියෙනවා. හැබැයි ධර්මය පිළිපැදීමේ
එතනින් මෙහා තණ්හාව නිම කරන්නේ. මේ තණ්හාවේ අවසානයක් දකින්නේ. මේ ධර්මය දකින්න කෙනා තණ්හාවේ අවසානයක් අවසන් කරනවා, තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව අවසන් කිරීමෙන් නිවනින් සැනසෙනවා. මේක අහන්නේ ඒකේ පළවෙනි මාර්ගඵලයේ පිරීම. ඒ නිවන් කරා යන ඒ මාර්ගයේ පළවෙනි පියවර පිළිබඳ ඒ තමයි සෝවන් ඵලය. සෝවන් ඵලයට කලින් සෝවන් මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. පාරට බහින්න ඕනේ. පාරේ යනකොට පාරේ කෙළවර හම්බ වෙනවා. ඒ කෙළවර සංයෝජන තුනක් දකිනවා. ඒ සංයෝජන තුන නැති බව දකිනවා. මාර්ගයට අවතීර්ණ වුණාම සංයෝජන තුනක් තියෙන බව දකිනවා. හැබැයි මාර්ගයේ කෙරවලට යනකොට ඒ සංයෝජන තුන නැති බව දකිනවා. ඒක තමයි සෝවන් කියන්නේ. ඒ තමයි සෝතාපට්ටි ඵලය. එහෙනම් විෂයාකාරයක්. ඔව් විෂයාකාරයක් තියෙනවා. විෂයාකාරයේ ආත්ම දිට්ඨිය. ඒකට සක්කාය කියන්නේ. විෂයාකාර ආත්ම දිට්ඨිය. මොකද්ද ආත්මය කියන්නේ? ආත්මය කියන්නේ යමක් තියෙනවා කියන සිත. යමක් තියෙනවා කියලා සිතක් පහළ වෙනවා නම්, යමක් පවතිනවා කියලා සිතක් හට ගන්නවා නම්, යමක යම් ස්ථිරයක් තියෙනවා, ස්ථිරතාවයක් තියෙනවා කියලා සිතක් හට ගන්නවා නම් ඒක ආත්ම දිට්ඨියයි. ඒ ආත්ම දිට්ඨිය ආකාර 20කින් ක්‍රියාත්මක වෙනවා ධර්මතා පහක් තුල. එකකට හතරයි. රූපයට හතරයි. වේදනාවටත් හතරයි. සංඥාවටත් හතරයි. සංස්කාරයන්ටත් හතරයි. විඥාණයටත් හතරයි. පහ හතරෙන් වැඩි කරාම 20යි. ওই 20ම යම් කිසි කෙනෙක් හිතනවා තියෙන දෙයක් හැටියට, පවතින දෙයක් හැටියට, යම් වෙලාවකට මොහොතකට හරි ස්ථිරයි කියලා හිතනවා. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය. ඒක තමයි සක්කාය දිට්ඨිය. තව පැත්තකින් කියනවා නම් අන්තවාද උපාදානය. මම මගේ කියලා ගන්න. බුදුරජාණන් වහන්සේ මම කියන වචනය ප්‍රතික්ෂේප කරනවා. මම නෙමෙයි කියන වචනයත් ප්‍රතික්ෂේප කරනවා. දැන් මම නම් මම නෙමෙයිද? ඒකත් ප්‍රතික්ෂේප කරනවා. මම නෙමෙයි කියන වචනයත් ප්‍රතික්ෂේප. මගේ කියන වචනයත් ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් වෙන කෙනෙකුද කියලා හවුවොත් ඒකත් ප්‍රතික්ෂේප කරනවා. එහෙමත් නැහැ කියනවා. එහෙනම් කාගේවත්ද කියලා හවුවොත් ඒකත් ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් මොකද්ද කියන්නේ? කියන්නේ ප්‍රත්‍යක්. ප්‍රත්‍යෙන් හට ගන්නවා. හේතු ප්‍රත්‍ය. ඒ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න බව දකින්න කලින් අපි මේ රූපේ කියන එක මම මගේ කියන ඒ අන්තවාද උපාදානයෙන් සිත අයින් කරගන්න වෙනවා ඉස්සෙල්ලා. මම මගේ කියන ඒ අන්තවාද උපාදාන, කාම උපාදාන, භව උපාදාන, දිට්ඨි උපාදාන, අන්තවාද උපාදාන. මේ දිට්ඨි උපාදාන සක්කාය දිට්ඨියයි. ඒතර සක්කාය දිට්ඨියට වැටෙන ප්‍රධාන හේතුව තමයි මම මගේ කියන සිතුවිල්ල. ඒක අන්තවාද උපාදානය. දැන් මම කියන ගැටලුව විසඳ ගන්න ඕනේ. මම නෙමෙයි කියන ගැටලුවත් විසඳ ගන්න ඕනේ. පවතිනවා කියන ගැටලුවත් විසඳ ගන්න ඕනේ. තියෙනවා කියන ගැටලුව ඒකත් විසඳ ගන්න ඕනේ. ඇත කියන සංඥාවත් අයින් වෙන්න ඕනේ. නැත කියන සංඥාවත් අයින් වෙන්න ඕනේ. එතනයි දිට්ඨියෙන් ගැලවෙන්නේ. එතනයි දිට්ඨි වලින් ගැලවීම තියෙන්නේ. එහෙනම් මම මේ පහ බෙදුවාම නම් මම මේ කම්බෙන්නෙම නැහැ. ඒක හැබැයි බෙදලා බලන්න වෙනවා. මොකද්ද? ස්කන්ධ පහක්. ස්කන්ධ කියන්නේ ගොඩවල් පහක්. ගොඩවල් පහක් බෙදපුවාම ගොඩවල් පහක් හැටියට දකිනවා විසක් එකක්වත් ඒකත්වයෙන් ගන්න පුළුවන් කමන්නේ. නමුත් අපි සිත පුරුදු වෙලා තියෙනවා. රූපස්කන්ධේ රූප ගොඩක් කියලා නමුත් අපි එකක් හැටියට හිතනවා. ඒ රූපස්කන්ධේ පවතිනවා කියලා හිතෙනවා. තියෙනවා කියලා හිතෙනවා. ඒක ස්ථිරයි කියලා හිතෙනවා මොහොතකට හරි.
උදාහරණයක් කිව්වොත් දැන් ශාලාව ඇතුළට ආපු කෙනාමයි එළියට යන්නේ කියලා සමහර විට හිතෙන්න පුළුවන්. එතනම සක්කාය දිට්ඨියයි. ශාලාව ඇතුළට ආපු එක්කෙනා නෙමෙයි දැන් වාඩි වෙලා ඉන්නේ. එහෙනම් නැගිටින්නෙත් එයාත් නෙමෙයි. එළියට යන්නෙත් එයාත් නෙමෙයි. එහෙනම් මොකද්ද? ක්‍රියාවක්. අන්න ඒ ක්‍රියාව දකින්න ඉස්සෙල්ලා කොටස් ටික වෙන් කරගන්න වෙනවා. ද රූපස්කන්ධේ කොටස් ටික වෙන් කරනවා. ද ස්කන්ධ කිව්වේ ගොඩක්. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා. රූප ගොඩක්. රූප ගොඩක් කියන්නේ ක්‍රියා ගොඩක්. රූප කියන්නේ ක්‍රියාවක්. ඒ භූතයන්ගේ ක්‍රියාවයි. එහෙනම් භූතයන්ගේ ක්‍රියා ගොඩක් තියෙනවා. ඒතකොට භූතය එකෙක් නෙමෙයි හතර දෙනයි. එහෙනම් හතර දෙනාගේ ක්‍රියාවයි. එතකොට මම කියන දිට්ඨියෙන් අයින් වෙනවා. ඇස මම හෝ ඇස මගේ හෝ ඇස මට අයිති හෝ ඇස පවතිනවා හෝ ඇස තියෙනවා කියලා සිතුවිල්ලක් ආවොත් ඒ සිතුවිල්ල දිට්ඨිය මත සිතුවිල්ලක්. ඇස මම, ඇස මගේ, ඇස මට අයිති, ඇස තියෙනවා, පවතිනවා, ඒක මොහොතකට හරි ස්ථිරයි කියලා සිතුවිල්ලක් ආවොත් ඒක සක්කාය දිට්ඨියයි, ආත්ම දිට්ඨියයි. ඒක බෙදලා ගොඩවල් ටික වෙන් කරපුවාම එතකොට රූප ගොඩක්, රූපස්කන්ධ. එහෙනම් ඒ ගොඩක් අරගෙන එකින් එක වෙන් කරනවා. එතකොට රූප ගොඩක්. ඇස කියන්නේ රූප ගොඩක්. කන කියන්නේ රූප ගොඩක්. නාසය කියන්නේ රූප ගොඩක්. දිව කියන්නේ රූප සමූහයක් ගොඩක්. ශරීරය කියන්නේ රූප ගොඩක්. ඒක කොහොමද එහෙනම් ගන්න? ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇස කියන්නේ මම නෙමෙයි. ඒක මගේ නෙමෙයි. ඒක පවතින ධර්මතාවයක් නෙමෙයි. ඒක ක්‍රියාවක්. මහණෙනි, ක්‍රියාව ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක් හැටියට දකිනවා නම් ආත්ම සංකල්පය බැහැර වෙනවා. ආත්ම දිට්ඨිය බැහැර වෙනවා. ආත්ම වාදය බැහැර වෙනවා. ආත්මය කියන්නේ එහෙනම් තියෙනවා. පවතිනවා. ස්ථිරයි. දෙහෙම එකක් ඇසේ නැහැ. ඇසේ ඉපද බිඳින ධර්මතාවයක්. ඒ රූප ගොඩ ඉපද බිඳින ධර්මතාවයන්. රූප ගොඩ. රූප කියන්නේ භූතයන්ගේ ක්‍රියාව. ඒතර භූතයන්ගේ ක්‍රියාව ඉපද බිඳිනවා. ඒ භූතයන්ගේ ක්‍රියාව ඉපද බිඳින්නේ ඕනෝන්ට ප්‍රත්‍ය වීමෙන්. ඒ හතර දෙනා ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. අපි හිතනවනේ දැස්ස තියනවා කියලා. තියනවාද එතකොට? නෑ. එතකොට ඒ පඨවි ආපෝ තේජෝ වායු කියන ওই ධර්මතා හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙන උපකාර වෙන කාලය තමයි සිද්ධාහතක කාලය. ඊට වැඩි කාලයක් නෑ. එතකොට සිතක් කියන එක අත්‍යවශ්‍යම අතිශය වේගවත්. ඒක කෙනෙකුට හිතන්න භාවනා හොඳට දියුණු කරන කෙනෙකුට විතරයි ඒක යම් ආකාරයකට අරමුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් හරි අමාරුයි අරමුණු කරන්න. මොකද ඒ තරම් වේගවත් මේ සිත කියන ධර්මතා. එතකොට ඒ 17ක ආයු කාලයක් තමයි ඔය භූතයන්ගේ ක්‍රියාවට තියෙන්නේ. ඒ ක්‍රියාව ඒ 17 තුලත් ඕනෝන්ට උපකාර කරනවා කියන ඒ සත්‍ය ධර්මය, ඒ සත්‍ය දැක්කොත් ආත්ම දිට්ඨිය ගැලවෙනවා. විෂයාකාර ආත්ම දිට්ඨිය. අන්න එකක් රූපය. දැන් එතකොට අපි එහෙම දකින්නේ නැත්නම් ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද? අරමුණේ සිත පුරුදු කළා නැහැ. අරමුණේ සිත පුරුදු කළා නැහැ. මොකක්ද අරමුණ? ඇත කියන අරමුණ නෙමේ, නැත කියන අරමුණ නෙමේ, ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන අරමුණේ සිත පුරුදු කළා නැහැ. අපි පුරුදු කළා තියෙන සිත මොකක්ද? ඇත කියලා. ඇස ඇත. ඇස පවතිනවා. ඇසක් තියෙනවා, ඇසක් පවතිනවා. ඒක ස්ථිරයි. නෑ. එහෙනම් අරමුණේ සිත හොඳට පුරුදු කරා නම් ක්‍රියාව දැర్శණය වෙන්න වෙනවා. ක්‍රියාව දකින්න වෙන්නේ. ඒ ක්‍රියාව රූපේ ක්‍රියාවයි. රූපේ කිව්වේ භූතයන්ගේ ක්‍රියාවයි. එතකොට භූතයන්ගේ ක්‍රියාව මත සිත පුරුදු කළ නැති නිසා ඇසක් දැర్శණය වෙනවා. දැන් ඇස නෙමෙයි නේ තියෙන්නේ. සතර මහා ධාතු නේද?
පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝච. එතන මේ සුද්දාස්ඨක කලාපේ. එහෙනම් ඒ සුද්දාස්ඨක කලාපේ කියන ඒ ධර්මතා මතට සිත ගන්නකො, ඒ කියන්නේ අරමුණු කරන්න. සුද්දාස්ඨක කලාපේ කියලා අරමුණු කරන්න. එතකොට නැවත සුද්දාස්ඨක කලාපේ කියලා අරමුණු කරන්න. නැවත සුද්දාස්ඨක කලාපේ කියලා අරමුණු කරන්න. එතකොට ඇස කියන අරමුණ එකයි එන්නේ, එක අයින් වෙනවා. ආයසක් අරමුණු කරන්නේ. දැන් ඒ ඇසක් අරමුණු කරන්න. ඇස කියන අරමුණේ සිත පුරුදු කරලා තියෙනවා. එතකොට ආත්ම දිට්ඨියට වැටෙනවා. දැන් අර මහා භූතේ ඕනෝ නිපද බිඳෙන ඒ ක්‍රියාවම අරමුණු කරනවා. නැවතත් ඒ ක්‍රියාව අරමුණු කරනවා. නැවතත් ඒ ක්‍රියාව අරමුණු කරනකොට ඒ ක්‍රියාව මත සිත පුරුදු වෙනවද නැද්ද? දැන් ඕකේ පුරුදු කරලා තියෙන්නේ මොකක්ද? වැරදි පැත්ත නේද පුරුදු කරලා තියෙන්නේ? අන්න එතකොට නේද තියෙනවා කියලා පේන්නේ, පවතිනවා කියලා පේන්නේ, මොහතකට හරි ස්ථිරයි කියලා පේන්නේ. එතකොට සිත පුරුදු කරලා තියෙන්නේ වැරදියට නේද? ඒ තමයි ආත්ම දිට්ඨිය. එතකොට දකින්නේ ආත්මයක් වශයෙන් නෑ. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මෙතන තියෙන්නේ ක්‍රියාවක්, ඒ ක්‍රියාව හටගන්නේ ප්‍රත්‍යයෙන්. ඒ ක්‍රියාව හටගන්නේ ප්‍රත්‍යයෙන්. එතකොට ඒ ක්‍රියාවටත් ඕනෝන් ප්‍රත්‍යයයි. ඒ හතර දෙනාටත් ඕනෝන් ප්‍රත්‍යයයි. තනියෙන් එන්න බෑ කියලා ඔයාලු දන්නවනේ දැන් හොඳට. ඔය එක ධර්මතාවයකට තනියෙන් එන්න බෑ. මේ වායුවෙත් මේ හිරු එළියෙත් හතරම තියෙනවා. තනියෙන් එන්න බෑ. ඒක තමයි විශ්වයේ ක්‍රියාත්මක වන ධර්මතාවය. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දෙකට බෙදුවේ මේ. දෙකට බෙදුවා. මුළු විශ්වයම දෙකට බෙදුවා. සිතහ රූප නාමංච රූපංච. එතකොට අපිට මේ විසඳ ගන්න තියෙන මේ ධර්මතා දෙකෙන් විසඳන්න තියෙන මේ ගැටලු. එතකොට නාමය කියන්නේ ඇති දෙයක් නෙමෙයි. ඒකත් හේතුන්ගෙන් හටගන්න එකක්. දැන් සිත කියන ධර්මතාවය හේතුන්ගෙන් නෙමෙයි හටගන්නේ. එහෙනම් මේ ඕලාරික වශයෙන් දැర్శණය වෙනදී හේතුන්ගෙන් තමයි හටගන්නේ. දැන් එතකොට ඒ රූප කියන ස්කන්ධ ගොඩ එහෙනම් ප්‍රත්‍යයෙන් හටගන්න බව දකිනවනම් ආත්ම දිට්ඨිය තවදුරටත් ගැලවෙනවා. දැන් ඇසේ අර ක්‍රියාවරමණු කළා, ක්‍රියාවරමණු කළා, ක්‍රියාවරමණු කළා, ඒ මත සිත පුරුදු කරනවා. එතකොට එහෙන් ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා දකිනවා. ඒ සනයස්සනයක් පාසා ඉපද බිඳෙනවා දකිනකොට එහෙනම් කොහොමද ඇත කියන්නේ? එතකොට වැරදීනේ දත කියන එක. නැත කිව්වත් වැරදි. එහෙනම් ප්‍රත්‍යයෙන් හටගන්නවා කියන සිතුවිල්ල මත ඒ අරමුණේ සිත පුරුදු කළා තියෙනවා. ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන්නේ දෙක තරමුණක්. ඒ අරමුණ අරගෙන සිතක් හදනවානේ. ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන්නේ සිතක් හැදෙන්නේ. එතකොට ඒ අරමුණ ඒ ස්වභාවයේ සිත පුරුදු කළාද තියෙන්නේ? නැත්නම් ආත්ම දිට්ඨියට වැටෙනවා. ඒ ස්වභාවයේ සිත පුරුදු කළා තියෙනවා නම් ආත්ම දිට්ඨියෙන් මිදෙනවා. ආත්ම දිට්ඨියෙන් මිදෙනවා කියන්නේ සක්කාය දිට්ඨියෙන් මිදෙනවා. සක්කාය දිට්ඨියෙන් මිදෙනවා කියන්නේ විචිකිච්ඡාවෙන් මිදෙනවා. විචිකිච්ඡාවෙන් මිදෙනවා කියන්නේ සීලපස පරාමාස කියන සංයෝජන වලින් මිදෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම රූපස්කන්ධය වෙන් කළා කොටස් වශයෙන් වෙන් කරන්න. එතකොට කෙස් ටික පැත්තකින් තියන්න. ලොම් ටික, නියපොතු ටික, දත් ටික, සම්මස්නහර ඇට, කෙල සෙම සොටු කඳුළු දහඩිය, ලේ සැරව ඔක්කොම ටික, ගොඩවල් ටිකක් හදාගන්න. දැන් ගොඩේ මම හොයන්න 32කට ගහන්න පුළුවන් නේද ගොඩවල් ටික? 23 කුණප කොටාස කියලා කොටස් 32කට වෙන් කරන්න පුළුවන් නේද? දැන් ඒතර කොටස් 32ක් වෙන් කරපුවාම මේ කොයි කොටසටද මමයි තියෙන්නේ? එක කොටසකවත් මම නැහැ. දැන් ඒතර පිළිගන්න සිද්ධ වෙනවා නේද? මම කියන එක දික්තියක් කියන එක. ඒ මේ එකකවත් දර්ශනේ වෙන්නේ නැනේ පුච්චටි කෙනෙක් සත්‍යෙක් මම කියන කෙනෙක්. එහෙනම් එතකොට තමන් මෙතර කල් දැකපු දේ වැරදි කියලා තමන්ටම තේරෙනවා. මම මෙච්චර කල් හිතන් හිටියා මේක සත්‍යෙක් කියලා. දැන් දකින්නනේ මේක කව සත්‍යෙ නෙමෙයි කියලා. දේ තමයි වෙන් කර ගැනීම. දැන් වේදනාස්කන්ධයත් වෙන් කරන්නේ.
දෙකිවර උපස්කන්ධය වෙන් කරන හැටි. ඒතර දැන් වේදනාස්කන්ධය වෙන් කරනවා. දැන් වේදනාව කියලා ධර්මතාවයක් කොහෙද තියෙන්නේ? එහෙම ධර්මතාවයක් ඇත කිව්වොත් සාසත දිට්ටි. නැත කිව්වොත් උච්චේ දිට්ටි. ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලා දැක්කොත් සමාධිටි. වේදනාව විඳීම විඳනය ඒ ධාතුන්ගේ ස්පර්ශය නිසා සිද්ධ වෙන ධර්මතාවයක්. ඒ ධාතුන් ඕනෝන්ට ස්පර්ශ වෙන ආකාරය අනුව සිද්ධ වෙන ධර්මතාවයක් තමයි ඒ සිත විඳීමේ සිත. ඕනෝන්ට ස්පර්ශ වෙන ආකාරය. අඩුවෙන් ස්පර්ශ වුණොත් වේදනාව අඩුයි. ඒ හතර දෙනා තරමකින් ස්පර්ශ වුණොත් වේදනාව තරමක්. ඒ හතර දෙනා තදින් ස්පර්ශ වුණොත් වේදනාව ප්‍රබලයි. තේරෙනවද කියන්නේ? ඒ වගේම ඒ හතරෙන් එක්කෙනෙක් වැඩිපුර ස්පර්ශ වුණොත් අන්න දුක් වේදනා වැඩියෙන් ස්පර්ශ වුණොත් එතකොට ශරීරයේ තැන් තැන් ඉදිමිනවා. ශරීරයේ තැන් තැන් ඉදිමිනවනේ. ඒතකොට ශරීරයේ ඉදිමිලා තියෙන්නේ අර ධාතුන්ගේ එක්කෙනෙක් වැඩිපුර විද්‍යමානද? දැන් අරමුණු කළා නේද සිතක් හැදෙන්නේ. මොකද්ද? අර පඨවි ධාතුව වැඩියෙන් විද්‍යමාන වෙච්ච තැන අරමුණු කළා සිතක් හැදෙනවා. එතකොට මේ පඨවි ධාතුව වැඩියෙන් විද්‍යමාන වෙච්ච තැන තියෙන්නේ ඒ ස්පර්ශය අනුව ඒ වේදනාව දැනෙන්නේ සිතට. ඒ අරමුණු කළා සිතක් හැදෙනවා. දැන් එතකොට විඳින්නෙක් ඉන්නවද? විඳින කෙනෙක් පුච්චලෙක් ඉන්නවද? බුදුරජාන් වහන්සේ පෙන්වලා දීපු පස්සපච්ච වේදනා කියන එකද නිවැරදි? අර ස්පර්ශය ධාතුන්ගේ ස්පර්ශය වෙනස් වීම නේද අර සිතට වේදනාව දුන්නේ? එතකොට දැන් පුච්චලෙක් විඳින වේදනාවද අර ඉදීමීමින්ද? දැන් එන වේදනාව ඇතද? වේදනාවක් නැතද? ඇත කිව සාසත දිටි. නැත කිව තුච්ඡද දිටි. අර ස්පර්ශයේ වෙනස් වීම මත එහෙනම් විඳීමේ සිතක් හටගත්තා කිව්වොත්? ඇයි ඒ සිතටනේ ස්වභාවය දැනෙන්නේ? ඒ දිමීමේ ස්වභාවය දැනෙන්නේ කොහටද? සිතින් නේද කර්මණු කරන්නේ? එතකොට සිතටනේ වේදනාව, සිතටනේ අපහසුතාවය, සිතටනේ පීඩනේ. දැන් අර ඉදීමීම දුකක්. ඒතර ධාතු සතර මහා ධාතු අපට උරුම කරන්නේ මොකක්ද? දුක. එතකොට දැන් එහෙනම් අර ඉදීමීම නිසා ඒ ස්පර්ශය වෙනස් වීම නිසා සිතට පීඩනයක් දැන. දැන් එතකොට අපිට මොකද්ද දීලා තියෙන්නේ? දුකහ පීඩනය. අපට වෙන මොනවද කරලා තියෙන උදව්? දැන් අපට උදව්, ඒතර පටවි ධාතු අපට උදව්වක් කරලා තිනොත් අරයාගේ අර විකෘතිතාවයේ දැන් ඉදිමුණා එක්කෙනෙක් විද්‍යාමාන. එතකොට දැන් ඒ අරමුණු කළ හටගන්න සිතට පීඩාවක්. ඒ අරක වේදනයිනේ. වැඩිපුර විද්‍යාමාන වුණා. එතකොට එහෙනම් මේ සතර මහා ධාතු දැන් අපට කරපු උදව්ව මොකද්ද? දුක. එතකොට ඉදිමීම ඒ කර්මණු කරලා සිතක් හදුවා සිතට පීඩනයක්. දුක හා පීඩනය නෙමෙයිද මේ අපට උරුම කරලා තියෙන්නේ. එහෙනම් අපට කරපු යහපත මොකද්ද? දැන් පුජ්‍යලේ යහපතක් කරලා තියෙනවද? ඒ හතර දෙනා ඕනෝන්ට උපකාර කරගන්න අපට කරන උදව් මොකද්ද? ඒ හතර දෙනා ඕනෝන්ට උපකාර කරගන්නවා නැත්නම් ඒ හතර දෙනාට ඉන්නත් බැහැ. එතකොට ඒ හතර දෙනා ඕනෝන්ට උපකාර කරගන්නකොට ඇතිවෙන විකෘතිතාවය සිතට ඒ අරමුණු කළ සිතක් හැදෙනවා. දැන් සිත අපහසුයි. සිතට ශෝකයක් නැද්ද? අර ඉදීමීම සිතට සතුටද? ගෙඩියක් හරි තුවාලයක් හරි මොකක් හරි දැන් ඉදීමුණා මෙහෙම. දැන් සතුටක් දෙන්නේ. දැන් දෝමනස්සයන් නේ දෙන්නේ. එහෙනම් සතර මහා ධාතු මොනවද ඇති කළේ? දුක්ඛ දෝමනස්සයන් නෙමෙයිද? තේරෙනවද කියන එක? තේරෙන්නේ නැහැ. දැන් පුජ්‍යලේකට උරුම කරපුවද? නැහැ. එහෙනම් ඒ හතර දෙනා ඔය සිතත් එක්ක එකතු වෙලා අපිට කරපු උදව්ව මොකද්ද?
ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකයේ තියෙන දුක මත. මේ දුක හා පීඩනය හැර වෙන කිසි දෙයක් නැහැ මහණෙනි මේකේ. තේරෙනවද? දැන් ඒකට ඇසගත්තත් ඒ දුක හා පීඩනය නේ තියෙන්නේ. ඇසෙන් කඳුළු ගලනවා. ඇස් දෙක දෙවිල්ලයි උදේට නැගිටිනකොට. ඒ භූතයන්ගේ විකාරය හින්දා නෙමෙයිද? ඒතර ඒක සිතට පීඩනයක් නෙමෙයිද? ඒතර භූතයන්ගේ විකාරය ඕනෝන්ගේ අර ස්පර්ශේ විකෘතිය. ඒක සිතට පීඩනයක්. ඉතින් එහෙනම් අපිට කරපු උදව්ව මොකක්ද? අපිට කරන උදව්ව මොකක්ද? දැන් පුජ්‍යලේකට දෙන්න සම්බන්ධද මේකට? ද නාමහ රූපද? නාමච රූපං. රූපය අරමුණු කළා සිතක් හදනවා. ආ ඉතින් ඕක මම කියලා අල්ලන් ඉන්න. දැන් අර ටික කොටස් ටික ඔක්කොම වෙන් කළා බලපන්. මම නෑ නෙමෙයි කොහොමද? මෙතන තියෙන රූප ගොඩක්. අර සතර මහා ධාතුන්ගේ කොටස් ගොඩක් තියෙන. ඒ හින්දා තමයි ස්කන්ධ කිව්වේ. ස්කන්ධ කියන්නේ ගොඩක්. එහෙනම් එක ගොඩක්වත් මොහතකටවත් තියෙනවද? නැහැ, ක්‍රියාවක් තියෙන. මොකද්ද ක්‍රියාව? ඕනෝන්ට ප්‍රතිවීම. ඕනෝන්ට සහයෝගය වීමයි. උදව්වයි. එක්කෙනෙකුට පොඩ්ඩක් හරි බැරි වෙච්ච ගම ඒක දෙනස් සිතට පීඩනයක්. දැන් ඒතර ධාතුන් තියෙනවා, ධාතුන්ගේ විකාරයක් තියෙනවා. ඒන් ඕනෝන්ට හතර දා ඕනෝන්ට ප්‍රත්‍යයයි. ඒකෙන් පොඩ්ඩක් එහා මෙහා වුණාම සිතට දෙන පීඩනයක්. හැබැයි සිතක් නැහැ, ඒ අරමුණු කළ සිතක් හැදෙනවා. දැන් කවුද විඳින්නේ? කො පුච්චනේ? කො සත්‍යේ? කො ජීවි? කො මම? හැබැයි දැන් මම දාගෙන නැද්ද මේකට? පුජ්‍යලිය දාගෙන නැද්ද? ඒක තමයි දිට්ටි. දෙක දිට්ටියක් නේද එතකොට? දර්ශනේ වැරදිනේ. ඒක තමයි දිට්ටි කියන්නේ. දිට්ටි කියන්නේ වැරදි දර්ශනයට. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නේ. සම්මා දිට්ටිය නේ. සෝවන් කියන්නේ සම්මා දිට්ටිය. එතකොට මේ සත්‍ය දර්ශනය නෙමෙයිද සෝවන් කියන්නේ? සත්‍ය දැකලා නෙමෙයිද? සත්‍ය අරමුණු කළා නෙමෙයිද? ඒකත් අරමුණු කළා සිතක් හැදෙන එකයි, වෙන මොකුත් නෑ. සෝවන් වෙන පුජ්‍යලෙන්නේ. තේරෙනවද කියන්නේ? සෝවන් වෙන පුච්චලෙක් නෑ. අරමුණේ නිවැරදිව සිත පුරුදු වෙලා තියෙනවා. ඒකයි සෝවන් කියන්නේ. අරමුණේ දැන් අරමුණ අරගෙන සිතක් හැදෙන්නේ. ආ එතකොට අරමුණේ නිවැරදිව සිත පුරුදු වෙලා තියෙනවා. එයා දන්නවා මට දැන් සක්කායන්නේ. සක්කායෙන් යුක්තව සිතක් හැදෙන්නේ. ඒ කියන්නේ වැරදි දර්ශනයෙන් යුක්තව සිතක් හැදෙන්නේ. සිතක් විතරේ හැදෙන්නේ මේක. වැරදි දර්ශනය තුලත් හැදෙන්නේ සිතක්. නිවැරදි දර්ශනය තුළ හැදෙන්නේත්. එතකොට නිවැරදි දර්ශනය අරමුණු කළා සිතක් හැදෙනවා. මෙච්චර කල් වැරදි දර්ශනය අරමුණු කළා සිතක් හැදුවා. මං හිටියේ ආත්ම දිට්ඨිය. ආ මට දැන් පේනවා මේක නිවැරදි ස්වභාවේ. මං දැන් එහෙනම් ඉන්නේ සම්මා දිට්ඨිය. එතකොට අරමුණ නිවැරදිව අරගෙන කියනවා. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. ආ එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් පැහැදිලිද? එතකොට එහෙනම් රූපයක් කියන. එතකොට මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇටලඳ වකුගඩු මේ මොන දෙයක් ගත්තත් සතර මහා ධාතුන්ගේ විකෘතියක් එවත් විකාරයක් නෙමෙයිද? දැන් ඇයි ඔකට මම කියන්නේ එතකොට? රූපස්කන්ධේ මම කියලා ලයින. එතකොට රූපය ආත්මය කියලා ගන්න. ආත්මය කියන්නේ පවතිනවා කියලා ගන්න. ආ එහෙනම් රූපය ආත්මය කියලා සිතුවිල්ලක් එනවද නේ? පවතිනවා කියලා. හැබැයි නිවැරදි දර්ශනය තුළ එන්න බෑ. වැරදි දර්ශනය තුළ ආ රූපයක් තියෙනවා කියලා සිතක් එනවා. ආ තා රූපය ඒ කියන්නේ තියෙනවා කියලා ගන්නවා කියන්නේ ආත්ම දිට්ඨිය. එහෙනම් රූපය ආත්මය වශයෙන් සිතනවා. ආත්මයක් තියෙනවා කියලා. තමා රූපවත් කියලා හිතනවා. දැන් තමා රූපවත්. දැන් කොටස් ටික වෙන් කරකෝ තමා. දැන් එහෙනම් තමා කොහොමද රූපවත් වෙන්නේ? දැන් තමා කියලා කෙනෙක් මේකේ ඉන්නවද? නැහැ. එහෙනම් තමා රූපවත් කියලා සිතක් මෙච්චර කල් ආවද නැද්ද? දැන් ඒකනේ ඔය ලස්සට හැඩ කරන්නේ නේ. ඔව්. කෙස් හැඩට කපනවා, නියපොතු පාට කරනවා, තොල් පාට කරනවා, අයිබ්‍රන් ගානවා, විකාර විකාර ඇඳුම් ඇඳනවා. දැන් මොකද? ඒ රූපය ආත්මය වශයෙන් තමා රූපවත් කියලා හිතාගෙන නෙමෙයිද පාර යන්නේ?
දැන්තර ඒ සිතුවිල්ල හරිද තමා රූපවත් කිය? දැන් රූපය තුල තමා ඉන්නවා කියලා සිතක් එනවා. නැද්ද? තමා තුල රූපය තියෙනවා කියලා සිතක් එනවා. දැන් රූපයක් තියෙනවද තමා ඉන්නවද? දෙකෙන් එකක්වත් නැහැ. දෙකෙන් එකක්වත් නැහැ. රූපය කියන්නේ භූතයන්ගේ විකාරයයි. ඒ විකාරය මත කොහෙද තමන්? ඒක අරමුණු කළ සිතක් හදෙනවා. ඒතොර සිත තමන්ද? ඇති. එතකොට තම සක්කයිද ආත්ම දිට්ටි. එහෙනම් රූපය ආත්මය වශයෙන් දකින්නේ. ඇයි? නිවැරදිව දකිනවා. ඒක ඉපද බිඳින ධර්මතාවයක්. ඒක භූතයන්ගේ විකාරයයි. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි. ඒතොර ක්‍රියාව අරමුණු කරන්නේ. අරමුණු කරන්නේ ක්‍රියාව. ඒ ක්‍රියාව අරමුණු කරන්නේ භූතයන්ගේ ක්‍රියාවක් විසක් රූපේ ක්‍රියාවක් නෙමෙයි. සක්කාය දිට්ඨි ආත්ම දිට්ඨිය මත රූපේ ක්‍රියාවක් අරමුණු කරන්නේ. ඒ කොහොමද? උදාහරණයක් කිව්වොත් දැන් විවාහ වෙන දවස්වල තමගේ ඥාති හෝ තමන් හෝ කවුරු හරි විවාහ වෙනකොට ඒ පින්තූර ගත්තනේ. හරි. දැන් ওই පින්තූර ටික පස්සේ එවනවනේ ඊට පස්සේ. ওই පින්තූරය කතර ගත්ත ගම තමන් ඉන්න දිහා නෙමෙයිද බලන්නේ? තමන්ව නෙමෙයිද හොයන්නේ? තමන්ගේ හැඩ නෙමෙයිද බලන්නේ? තමන්ගේ ස්වභාවය නෙමෙයිද බලන්නේ? ආත්ම දිට්ටි නේද ඉතින්? දැන් තීරද නැද්ද ආත්ම දිට්ටි? දැන් මම හොයනවා ඒකේ. තේරෙනවද කියන්නේ? අපි කියමු දැන් රූපයනේ බණක් කියන. දැන් රූපයනේ බණක් කියනකොට දැන් වාඩි වෙලා ඉනකොට දැන් ඒව රූපගත කළා. දැන් බණ අහනවා. ඒ බණ අහනකොට තමයි නැද්ද මම කොහොමද ඉන්නේ කියලා එතන. එතන තමා කියලා කෙනෙක් ඇතුල් කරන්නේද බලන්නේ. එතකොට දිට්ටි එන්නේද බලන්නේ. ඒකට තමයි ආත්ම දිට්ටි කියන්නේ. එතන තමාද ඉන්නේ. එහෙනම් රූපය තමා කියලා ගන්නවා. තමා තුළ රූපයක් තියෙනවා කියලා හිතනවා. සිතුවිල්ලක් ගන්නවා. රූපය තුළ තමා ඉන්නවා කියලා සිතුවිල්ලක් හදනවා. හතරම වැරදිනේ. අර ධාතුන්ගේ ක්‍රියාව අරමුණු කළ සිතක් හැදෙනවා. ඒ සිත හටගත්ත සනේම අතුරුදහන්. බිඳිලා ඉවරයි. අර රූපේ ඒ සිද්ධාහතත් තුළ අර රූපය බිඳිලා ඉවරයි. ඒ රූප වුණොන්ට ප්‍රත්‍යයයි. ඒ සතර මහා ධාතු. ඒ හැර මොකද්ද මෙතන තියෙන්නේ? දැන් පාට කළා, අලංකාර කළා, හැඩ කළා, හොයන රූපය. දැන් රූපය ගැන නෙමෙයි හොයන්නේ. ඒක තමා තුළ නෙමෙයි රූපය හොයන්නේ. රූපය තුළ තමා හොයනවා නේද? හරිද ඒක? ඒ තමයි දිට්ටි කියන්නේ. එනං රූපේ පිළිබඳව හතරක් තියෙනවද? දිට්ටි හතරක්. දැන් ගලවන්න එන. නිවැරදිව දකින්න. රූපේ පවතින දෙයක් නෙමෙයි. තමා තුළ රූපයක් නෑ. ධාතුන්ගේ ක්‍රියාවේ අරමුණු කළ හැදෙන සිතක්. එනං ඒ රූපය තුළ තමා නෑනේ. තමා තුළ රූපයක් තියෙනවද? රූපය තුළ තමා ඉන්න. නාමච රූපංච. රූපේ රූපයට ප්‍රත්‍යයයි. ඒ රූපේ නාමයට ප්‍රත්‍යයයි. නාමේ නාමයට ප්‍රත්‍යයයි. නාම රූප වුණොන්ට ප්‍රත්‍යයයි. ප්‍රත්‍යය කියන්නේ උපකාරයයි. උදව් කරනවා. සහයෝගයක් දෙන. ඒ දෙන්නගේ සහයෝගයෙන් යන. ඔක ලස්සන උදාහරණයක් කියව බුදුරජාන් වහන්සේ. බටමිටි දෙකක් බිත්තියට හේතු කළා තියෙනවා. දැන් මෙහෙම බිත්තියට බටමිටි දෙකක් මෙහෙම හේතු කළා තිබ්බොත් බටමිටි දෙක එහෙම තියෙනවද නේද? එකක් අයින් කරොත් නැතර බටමිටි දෙක හිටියේ දෙන්නගේ ආධාරයෙන්ද නැද්ද? මේ පැත්තේ එකක් තියෙනවා, මේ පැත්තේ එකක් තියෙනවා. දැන් මේක මෙහෙම තිබ්බම වැටෙන්නේ නැහනේ. පිටියට හේතු කළාන් තියෙන. මේක ගත්තොත් මොකද වෙන්නේ? ඒක තමයි සිත අරමුණු ගැනීම, රූපයන් පිළිබඳ හෝ වේදනා සංඥා සංස්කාර කියන මේ ධර්මතාවයන් අරමුණු කිරීම නැවතුණාද රූපේ බිම. ඔකට කියන මලා කියලා. දැන් මලද අර ක්‍රියාව නැවතුණාද? ඒ ක්‍රියාව නැවතුනේ ඇයි? නාමේ සහයෝගේ නැහැ. සිතේ සහයෝගේ නැහැ. සිතේ සහයෝගය නැති තැන රූපයට රැඳෙන්න හැදලා තහරින පොළොට. ඔව්ද නැත්? දැන්තර පුච්චලෙන් මලද? ඇයි? එහෙනම් අර රූපේ අරමුණු කළා හටගන්න සිත සිත දැන් හටගන්නේ එන රූපයට රැඳෙන්න
ධාතුන්ගේ ක්‍රියාවට රැඳෙන්න බෑ. ඉතින් ධාතුන්ගේ ක්‍රියාවක් ක්‍රියයි. හැබැයි සීත උෂ්ණ මත යම් කාලයක් තියෙන එච්චරයි. එතන ඉපස්සේ ඒකත් ඉවරයි. ඒකයි මම මුලින්ම කිව්වේ නා මේ මුළු පෘථිවියම සොහොන් බිමක්. මේ රූප අපි එකපාරක් මේ පෘථිවිය වල දාලා තියලා කියලා දිතන්නේ. එක්කෙනෙක් මාත්‍ය මේ මුළු පෘථිවිය හැමතැනම වල දාලා ඇති. මේ රූපය නැවත පෘථිවියට. දේව ධාතුන්ගේ ක්‍රියාව මම හොඳට පෙන්වලා දීලා තියෙනවා. හොඳයි ඒක ඔන්න නැවත කියන්න නැවත හිතන්න මේ පිළිබඳ මේ ධාතුන්ගේ ක්‍රියාව. ඇමරිකාවෙන් මේ මෑතකදී පරීක්ෂණයක් කරලා හොයාගෙන තියෙනවා මේ මිනිස්සෙක් යම් පුච්චලයේ කවුරුදු 40ක් වෙනකොට ආහාර ටොන් 20ක් කාලා තියෙනවා කියලා. අවුරුදු 40ක් වෙනකොට ආහාර ටොන් 20ක් කාලා තියෙනවා. මේ සියලුම ආහාර අපි මේ පෘථිවියෙන් නේද ලබා ගන්නේ? පෘථිවියෙන්නේ ලබා ගන්නේ. වැස්ස වුණත් පෘථිවියෙන් එද ගන්න දෙන්නේ නැවත වැටෙන්නේ. එහෙනම් අපි ගන්න සියලුම ආහාර මේ ගස්වල මල්, ගෙඩි, මුල්, කොළ, පොතු නෙමෙයිද? හා? පස් ගන්නෑනේ අපි ආහාරයට. එතකොට ඒ ගස්වල මුල්, මල්, ගෙඩි, පොතු, කොළ ඒවා නෙමෙයිද අපි ආහාරයට ගන්න? ඒ ආහාරයට අරගෙන මොකද්ද අපි කරගන්නේ? ඒ ආහාරය අනුභව කිරීම නිසා අපේ ශරීරයේ රූප කලාප පැතිරෙනවද නැද්ද? ශරීරේ පුරාම පැතිරෙනවා. නැත්නම් ආහාර නොගෙන හිටියම කෙට්ටු වෙනව නේද? ආ, ඒක රූප කලාප අතුරුදහන් වෙනවා. ආහාර නැහැනේ. ආ, එහෙනම් ඒ ගන්න ආහාර වලින් සකස් කරන්නේ අර සතර මහා ධාතු නෙමෙයිද? තේරෙනවද කියන්නේ? එතන මේ ලෝකේ ඉන්න සියලුම සත්වෝ ඒ ගන්න ආහාරවල අපද්‍රව්‍ය පිට කරන්නේ කොහටද? පෘථිවියට. මහ පොළොවටනේ පිට කරන්නේ මේ ලෝකේ සියලුම සත්වෝ. තිරිසන් සත්වයේ සෑම සත්වයකම ගත්තොත් අපද්‍රව්‍ය පිට කරන්නේ පෘථිවියට. එහෙනම් අර ගස්වල කොළ, මල්, ගෙඩි, පොතු, මුල් අර පිට කරපු අපද්‍රව්‍යවල සාරය ඇදගෙන තියනවද නැද්ද? දැන් පේනවද භූතයන්ගේ ක්‍රියාවක් තියෙන විශ්වයම කියලා? දැන් තේරෙනවද? එතකොට ඒවා ඒ සාරය උරාගෙන නැවත ගස්වල මුල්, මල්, ගෙඩි, කොළ, පොතු සකස් වෙනවා. ඒවා අපි ආහාරයට අරගෙන ආයි අපේ ශරීරයේ රූප කලාප ටික හදා ගන්නවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවන් නෙමෙයිද මුළු විශ්වයම? ආ, දැන් තේරෙනවද? දැන් එතකොට ඒ අරමුණු කළා හට ගන්න සිතක් හැර වෙන මොනවද තියෙන්නේ? ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ සබ්බසෝ නාම රූපස්මින් කියලා කිව්වේ. මහණෙනි, මේ විශ්වයම මම කරුණු දෙකක් මතයි පනවන්නේ. ඒ සිතහ සතර මහා ධාතු. එච්චරයි, වෙන මොකුත් මේකේ නැහැ. හරිද එතකොට? ආ, පැහැදිලිද කියන එක එතකොට? එහෙනම් ඇයි මේ කාත්මයක් වශයෙන් දකින්නේ? පවතින දෙයක් හැටියට දකින්නේ, තියෙන දෙයක් හැටියට. ආ, එහෙනම් දැන් රූපේ පිළිබඳව දිට්ටි හරිද? ආයි දිට්ටියෙන් ගන්න එපා. ක්‍රියාවක්. එහෙනම් ක්‍රියාව මත සිත පුරුදු කරන්න. ක්‍රියාවක් තියෙන්නේ. ඒ ක්‍රියාව සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි. ඔවුන්ගේ ක්‍රියාව තමයි ඕනවුන්ට ප්‍රත්‍ය වෙනවා. ඕනවුන්ට ප්‍රත්‍ය වෙන්න හරියට බැරි වුණාම එක්කෙනෙක් වැඩිපුර විද්‍යාමාන වෙනවා. වැඩිපුර විද්‍යාමාන වුණාම අපි කියනවා ලෙඩ, අසනීපයි කියලා. ඒතර අසනීපයිද? එක්කෙනෙක් වැඩිපුර විද්‍යාමානද? දැන් හෙම්බිරිස්සාව කියනවා, සෙම කියනවා. දැන් මොකද්ද කියන්නේ? ආපෝ ධාතුවේ අධික බව නෙමෙයිද? ඇලෙන වැගිරෙන දියර ගතිය අධික බව නෙමෙයිද? එතකොට සෙමද කාට හරි? එතකොට ඒක ඒ ධාතුන්ගේ ඒ විකෘතිය සිතට පීඩනයක් දෙනවා. අපහසු වෙන්නේ සිතට. සෙම අමාරු හැදුනහම සනීපද සිතට? සිත ලෙඩ. ඒතර කය ලෙඩ, සිත ලෙඩ. ධාතුන්ගේ ක්‍රියාවේ වෙනස් වීම නිසා ඒ අපහසුතාවය සිතට. ඒ අරමුණු කළ සිතක් හැදෙනවා. දකෝ විඳින්නෙක්. කවුද විඳින්නේ? විඳින්නෙක් ඉන්නවද? ඒ අරමුණු කළ සිතක්, ඒ අපහසුතාවේ අරමුණු කළ සිතක් හැදෙනවා. ඒතර සිතට ශෝකයක්. ඒතර කනගාටු. ඉතින් අඬනවා. මොන වදයක්ද මේ සෙම අමාරු හොද වෙන්නේ? හොද වෙන්නේ කොච්චර බිහිත් ගත්ත? දොස්තර මහත්තයා බයිනවා. නැද්ද? නේ කාඩද ලිඩ? පුජ්‍යලෙක් ඉන්නවද ලිඩ වෙන්නේ? පැහැදිලිද කියන්නේ? නිවැරදිව අරමුණ, අරමුණේ නිවැරදිව සිත පුරුදු කරන්නේ. එහෙනම් වේදනාව ආත්මයක් වශයෙන් ගන්න බෑ. ඒ කියන්නේ වේදනාව කියන එක පවතින දෙයක්ද? තියෙන දෙයක්ද? නෑ. එහෙනම් වේදනාව ආත්මයට දාන්න බෑ.
වේදනාව ස්ථිර දෙයක් නෙමෙයි. එහෙනම් වේදනාව ආත්මයද? තමා වේදනාවක්ද? තමා කියලා කෙනෙක් කොහෙද ඉන්නේ වේදනාවේ? අර ධාතුන්ගේ ක්‍රියාවේ වෙනස් වීම නිසා ආරමුණු කළා විඳීමේ සිතක් හැදෙනවා. එහෙම නෙමෙයිද? ඒතකොට තමා වේදනාවක්ද? තපස්සපච්චය වේදනාවක්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව කිව්වේ ඒකයි බුදුරජාන් වහන්සේ. වේදනාව මහණේ නිස්පර්ශ ප්‍රත්‍යයෙන්. පස්ස නිරෝධා වේදනාව. ස්පර්ශයක් නැද්ද එහෙනම් වේදනාවක්? නැහැ. දැන් එතකොට සෑම දැන් තව ගන්න පුළුවන් ඕක අපිට ඕන විදියකින් බෙදා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා චක්කු සම්පස්සජා වේදනා කියනවා. නේ? එතකොට චක්කු කියන්නේ ඇස. ඇසේ තියෙන ධාතුන්ගේ ක්‍රියාවයි. බාහිර රූපය. ඒ දෙන්නනේ සම්බන්ධ නිතර ඇස හා රූපය. ඒ දෙන්න සම්බන්ධයි. එතකොට බාහිර රූපය එන ධාතුන්ගේ ක්‍රියාවයි. ආ. එතකොට ඒ දෙක නිසා හැදෙන සිතේ ක්‍රියාවයි. එතන තියෙන ස්පර්ශ ක්‍රියාව. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිත. දැන් එතකොට කො පුච්චනේ? එතකොට ඇස කියන්නේ පුච්චනේ නෙමෙයි. රූප කියන්නේ පුච්චනේ නෙමෙයි. ඒ දෙක නිසා හටගන්න සිත කියන්නේ පුච්චනේ නෙමෙයි. කර්ණ තුන එකතු කරන්නේ පුච්චලේ නෙමෙයි. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න විඳීමේ සිත කියන්නේ පුච්චලේ නෙමෙයි. දැන් එතකොට එහෙනම් වේදනාව දැන් තමා වේදනාවක් කිව්වොත් හරිද? වේදනාව තුළ තමා ඉන්නවා කිව්වොත් හරිද? තමා තුළ වේදනාව තියෙනවා කිව්වොත් හරිද? වේදනාව ආත්මය කිව්වොත් හරිද? හතරම වැරදිනේ. ඇයි ඒ වැරදි? වැරදි ආක අරමුණේ වැරදියට සිත පුරුදු කරලා තියෙන්නේ. දැන් මෙච්චර කාල අරමුණේ වැරදියට නේද සිත පුරුදු කරේ? දැන් එතකොට වේදනාව කොහොමද දකින්නේ? ක්‍රියාවන් සමූහයක්. ඇස කියන්නේ ධාතුන්ගේ ක්‍රියාවයි. බාහිර රූපේ කියන්නේ ධාතුන්ගේ ක්‍රියාවයි. ඒ ක්‍රියා දෙකේ සම්බන්ධය අලුත් ක්‍රියාවයි සිතේ ක්‍රියාව. චක්කු විඥානේ. ඒ දෙන්න සම්බන්ධුන් නැත්තම් චක්කු විඥානයක් එන්නේ නැහැනේ කවදාවත්. එන්න බෑ. එතකොට එහෙනම් එතන ස්පර්ශේ ක්‍රියාවයි. ඒ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් හටගත්ත විඳීමේ සිතයි. එහෙනම් විඳින්නේ තමාද? එහෙනම් වේදනාව තමා වේදනාවක්ද? වේදනාව තුළ තමා ඉන්නවද? තමා තුළ වේදනාවක් තියෙනවද? නැහැ නේද? හැබැයි මේක අහුවෙන්නේ බුද්ධියට. මේක අහුවෙන්නේ බුද්ධියට. මේක අහුවෙන්නේ බුද්ධියට අහුවෙන්නේ ඇයි? බුද්ධියෙන් පරීක්ෂණයක් කරනවා. බුද්ධියෙන් පරීක්ෂණයක් කරනවට කියනවා භාවනා කියලා. බුද්ධියෙන් කරන පරීක්ෂණයට මොකද කියන්නේ? භාවනා. ඒ භාවනා මොකද්ද? විදර්ශනා භාවනා. විදර්ශනා කියන්නේ දර්ශනයේ විශේෂයි. මේ දර්ශනය මීට කලින් ආවේ නෑ. ආවේ නෑ. තථාගතයන් වහන්සේ මේ ධර්මය පෙන්වලා දුන්නට පස්සේ ඒ අහලා දැනගෙන ඒක පරීක්ෂා කළා කරපු නිසා නේද එහෙනම් මේක දැක්කේ. එතකොට අපි තථාගතයන් වහන්සේගේ මතය පිළිගන්නවද නැත්ද? තථාගතයන් වහන්සේගේ මතය පිළිගන්න වෙනවා. තථාගතයන් වහන්සේගේ මතය පිළිගන්නවා කියන්නේ එහෙනම් අනිකු ශාස්ත්‍රුන් වහන්සේලා පෙන්වලා දෙන මතය ප්‍රතික්ෂේප කරනවා. ඒ දෙන්නේ තුන් දෙනෙක් ඉදිරිපත් කරන මත පිළිගන්න බැහැනේ. එතකොට ඒවා වැරදි බව දකිනවා. මේක තථාගතයන් වහන්සේ දේශනා කරපු තථාගතයන් වහන්සේගේ මතය හරි කියලා දකිනවා. එතකොට තථාගතයන් වහන්සේගේ මතය හරි කියලා දකිනකොට එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරපු මාර්ගයට අපි බැහැලාද නැද්ද? දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාරිය සත්‍යං. සියලු දුක් නැති කිරීමේ ප්‍රතිපදාවක් මහණෙනි මේක ආර්ය සත්‍යයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආචීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. පැහැදිලිද? ඒතකොට දැකලා නේද අපි මේක පිළිගන්නේ? අහලා නෙමේ පිළිගන්නේ. අහනවා, අහන්න ඕනේ. හැබැයි ඇහුවට නෙමේ පිළිගන්නේ. අපි මේක පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කළ බල්ලයි පිළිගන්නේ. ඔව් මේක හරි. දැන් එතකොට මේ වේදනා කියන ධර්මය එනං ආත්මයකට අයිති එකක්ද? ඇයි වේදනාව කියන ධර්මය දැන් ඇසයි රූපයි නිසා හටගන්න ඒ වේදනාව කියන තැනට යන්න කරුණු කීය සම්පූර්ණ වෙන්න ඕනේ? ඒතර වේදනාව ආත්මය කියන්නේ එහෙනම් වේදනාවක් තියෙනවා.
වේදනාවක් තියෙන්න නම් ඉස්සෙල්ලා ඇසක් තියෙන්න ඕනේ. ඒකට රූපයක් හම්බෙන්නත් ඕනේ. ඒ අනුව සිතක් හැදෙන්නත් ඕනේ. ඇස් දෙකම පේන්නේ නැත්නම් ඒ සිත හැදෙන්නෙත් නැහැ. ඒත් නැහැනේ. එහෙනම් එතන සිතක් හැදෙන්නත් ඕනේ. ඒ කර්ණ තුනේ ස්පර්ශයක් එතන අනිවාර්යෙන් තියෙනවා. කර්ණ තුනේ ස්පර්ශයක් වෙනවා. එතකොට ස්පර්ශය නිසා නේද විඳීමේ සිතෙන්නේ? අරූපේ ස්වභාවේ රූපය හට ස්පර්ශ වෙච්ච නිසා නෙමේද ඒ රූපේ ස්වභාවය විඳින්නේ? ඒකට පස්සපච්චය වේදනා. එහෙනම් කොහොමද වේදනාව ආත්මයක් වෙන්නේ? පවතිනවා කියන්නේ. එහෙනම් ඇස නැති තැන වේදනාවක් තියෙනවා. රූපය නැති තැන, විඥානය නැති තැන, ස්පර්ශය නැති තැන. ඊට පස්සේ නේද වේදනාව කියන ධර්මතාවයෙන්? එහෙනම් වේදනාව ස්ථිරද? වේදනාව තියෙනවද? වේදනාව පවතිනවද? වේදනාව මගේද? දැන් වේදනාව මම මගේ කියලා ගන්නවනම් එහෙනම් එතකොට අර දැන් අර හතරම ආවට පස්සේනේ වේදනාවක් ඉන්නේ. එතකොට එතකම් මම නැහැ. පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ දැන් ඇස තියෙන්නේ පෙයි. ඇසට රූපයකුත් හම්බෙන්නේ පෙයි. ඒ දෙක හම්බුණා සිතක් හැදෙන්නත් එපෙයි. එතන ස්පර්ශයක් තියෙන්නත් එපෙයි. ඊට පස්සේ නෙවෙදීමේ සිතක් එන්නේ. තේරෙනවද කියන්නේ? එහෙනම් එතකොට දැන් ඊට කලින් මම නැහැ. ආ විඳීමේ සිත ආ ඒක මම. එහෙම කිව්වම හරිද? වැරදි නේද? ඒක තමයි වේදනාවාත්මය නෙමෙයි කිව්වේ. තමා වේදනාවක් නේ. විඳින්න වේදනාව විඳින්න තමා කියලා කෙනෙක් ඒක නැහැ. තමා තුල වේදනාවක් තියනවද? නැහැ. වේදනාව තුල තමා ඉන්නවද? එතන පස්ස නිරෝධා වේදනා නිරෝධෝ පස්සපච්චය වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ ස්පර්ශය නිරෝධද එන වේදනා නිරෝධයි. හැබැයි වේදනා නිරෝධ වෙන තැන සංඥාවත් නිරුද්ධයි. ඒ වේදනාවට පස්සේ සංඥා වෙන්නේ. ආ එහෙනම් දැන් එතකොට දැන් ඔය දෙකයි කිව්වේ. දැන් සංඥාව ආත්මය වශයෙන් ගන්න. සංඥාව කියන්නේ හඳුනා ගන්න. හඳුනා ගැනීමේ සිත. ඒතර හඳුනා ගැනීමේ සිතක් එන්න නම් අර ඇසයි රූපය නිසා සිතක් හැදිලා එතන ස්පර්ශයක් හැදිලා ඒ ස්පර්ශයෙන් විඳීමේ සිතක් හැදිලා විඳින දේයි හඳුනාගන්නේ. ඊට පස්සේ හඳුනා ගැනීමේ සිතක් එන්නේ. එතකන් සංඥාවක් එන්නේ. එතකන් සංඥාවක් නැහැ. එහෙනම් සංඥාව ආත්මයට දාන්නේ කොහොමද? ආත්මය කියන්නේ එහෙනම් තියෙන දෙයක්. දැන් තියෙනවද? කොහෙද තියෙන්නේ? අර කරුණු ටික ඔක්කොම ආවට පස්සේ නේද සංඥා වෙන්නේ? වේදනාවට පස්සේ නේද විඳින දේනේ හඳුනගන්නේ? ආ එතකොට වේදනාවට ඉස්සෙල්ලා එන්න ඕනේ ස්පර්ශය. ඒ ස්පර්ශයට ඉස්සෙල්ලා එන්න ඕනේ විඥානය එන. ඒතර කරුණු තුන එකතු කරන ස්පර්ශය එන්න ඕනේ. ඒ විඥානය එන්නේ ඕනේ ඇසයි රූපේ දෙකක්. දැන් මොනවද මේ තියෙන්නේ? එනං අපි පුරුදු වෙලා තියෙන නේද සංඥාව ආත්මය වශයෙන් දකින්න. තියෙන දෙයක් හැටියට, පවතින දෙයක් හැටියට. තමා සංඥාවක් කියලා ගන්නවා. තමා සංඥාවෙන් යුක්තයි කියලා මම හඳුනගත්තා. දැන් මමද හඳුනගත්තේ. රූප සංඥා. දැන් අර සංඥාවට යන අර කරුණු ටික ඔක්කොම ගිහිල්ලා ඕනේ දයන්ට සංඥාව නැමැති සිතට යන්න. ඒ සිත හැදෙන්න. එහෙනම් තමා සංඥාවක් වෙන්නේ කොහොමද? ඒ සංඥාව තුල තමා ඉන්නවද? තමා තුළ සංඥාව තියෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඇට රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ සියල්ල සිද්ධ වෙන්න. නැත්තම් වෙනවද? ද ශබ්ද සංඥා. එහෙනම් ශබ්දයක් හඳුනා ගන්න නම් ශබ්දයක් මේකට ස්පර්ශ වෙන්න ඕනේද නැද්ද? එහෙනම් ඇයි සංඥා වාත්මයට දාන්නේ? එතකොට ශබ්දයක් මේකට ස්පර්ශ වෙච්ච ගමන් සංඥාවක් වෙනවද? නැහැ, ඉස්සෙල්ලනේ විඥානය. අරමුණ දැනගන්න. ශබ්දය දැනගන්නේ විඥානේ. ශබ්දේ ස්වභාවය විඳින්නේ විඳීමේ සිතේ. ඊට පස්සේ සංඥා වෙන්නේ එකක් සිතක් විතරයි. තේරෙනවද කියන්නේ? එහෙනම් ඒතකොට සංඥාවක් තියෙනවද? ඇත කිව්වොත් සංසත දිට්ටි. නැහැ කිව්වොත් උච්ඡේද දිට්ටි. ප්‍රත්‍යයෙන් හටගත්ත කිව්වොත් සම්මා දිට්ටි. දැන් පැහැදිලිද? එහෙනම් එතකොට සංඥාව මමද? සංඥාව මගේද? සංඥාව මට අයිතිද? සංඥාව පවතිනවද? එකක්වත් නැහැ. ප්‍රත්‍යෙන්ද හටගන්නේ? ප්‍රත්‍යෙන් හටගන්නේ. ඒ ප්‍රත්‍යෙ වෙන්නත් කරුණු කීයක් ගිහින් ඕනේද යන්නේ එතනට? කන ශබ්ද, ඊට පස්සේ සිත, එතන ස්පර්ශය, විඳීමේ සිත,
ආයි ස්පර්ශය ආයි හඳුනා ගැනීම සිත. ඔන්න සංඥා වෙන තැන. එහෙනම් කොහොමද ඒක ආත්මයට දාන්නේ? පවතින දෙයක් හැටියට ගන්නෙ කොහොමද? තමා සංඥාවක් කියන්නේ කොහොමද? සංඥාව තුළ තමා ඉන්නවා කියන්නේ කොහොමද? තමා තුළ සංඥාව තියෙනවා කියන්නේ කොහොමද? හතරම වැරදි නේද? දැන් ඒකට දික්ටි කීයද? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ. දැන් හතරේ වත් තුනයි 12යි. දැන් අනිත් දෙක කිව්වහම මම හිතන්නේ සෝවන් වෙයි නේද? මන් දන්නේ. දැන් ගැලෙවනේ දික්ටි. දැන් පේනව නේද ඒකට? දැන් මනසින් හොඳට විභාග කරන්න, පරික්ෂා කරන්න. නැත්තම් මේ ගලවන්න හම්බෙන්නේ කවදාවත් ගලවන්න බෑ. ගලවන්න පුළුවන්. සංස්කාරාත්මය වශයෙන් ගන්න. සංස්කාර කියන්නේ චේතනා හේවත් කර්ම. සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ලට යන්න නම් වේදනා සංඥා පහු කළා වුණේ යන්න. එහෙනම් සංඥාවක් සංස්කාරයක් තියනවද? ආ? එහෙනම් රූප සංචේතන. එතකොට රූපයේ පිළිබඳව චේතනාවක් දක්වා යන්න නම් ඇසට රූපයක් ඉස්සෙල්ලා හම්බෙන්න ඕනේ. ඒක අරමුණු කළ සිතක් හැදෙන්න ඕනේ. එතන කරුණ තුන ස්පර්ශ වෙන චක්කු සම්පස්සේයි. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතක් එන්න ඕනේ. චක්කු සම්පස්සේ දැන් වේදනා. ඒ ස්පර්ශ ඒ වේදනාව විසිත ඉපද බිඳුනට පස්සේ තවත් ස්පර්ශයක් එනවා. ඒ ස්පර්ශයෙන් තමයි හඳුනා ගැනීමේ සිත එන්නේ. පස්සපච්චය සංඥා. චක්කු සම්පස්සේ සංඥා. ඒ ස්පර්ශයත් ඒ සංඥාවත් ඒ ශනේන් ඉපද බිඳින හතරවෙනි ස්පර්ශයක් එනවා. හතරවෙනි ස්පර්ශයක් එනවා. එතකොට තමයි චේතනාව එන්නේ. ඒ සිත බලවත් වෙලා එන්නේ එතකොට. වේදනා සංඥා මත සිත බලවත් වෙලා එන්නේ. එතකන් තියෙනවද චේතනාවක්? සංස්කාරයක් එතකන් තියෙනවද? චක්කු සම්පස්සජා චේතනා කියන එක එහෙනම් තියෙන දෙයක්ද? පවතින දෙයක්ද? නැහැ. අර කරුණු ටික ඔක්කොම ක්‍රියාත්මක වුණාට පස්සේ නේද එන්නේ? ඇයි එහෙනම් ඕක මම කියලා ගන්නේ? එතකොට එහෙනම් අර කරුණු ටික ඔක්කොම පහු වෙලාට පස්සේද මම ඉන්නේ? ඒ කියන්නේ විඥාන, චක්කු විඥාන, චක්කු සම්පස්ස, චක්කු සම්පස්ස ජ වේදනා, චක්කු සම්පස්ස ජ සංඥා ඔක්කොම පහු කරන් ඉන්න ඕනේ නේද? සිත අරමුණේ බලවත් වෙන්න. දැන් එහෙනම් ඒක කාත්මයට දාන්නේ. ආත්මය කියන්නේ තියෙන දෙයක්, පවතින දෙයක්. මම මගේ කියලා ගන්න දෙයක්. මමත්වයේ තුල ගන්නවා. දැන් සංස්කාර මමද? එහෙනම් සංස්කාර ආත්මද? තමා සංස්කාරවත්ද? සංස්කාර තුල තමයි ඉන්නවද? තමා තුල සංස්කාර තියෙනවද? එහෙම නැත්තම් මේ නාම රූප වුණොන්ට ප්‍රත්‍යයිද? ආ? දැස රූප රූප. එතනින් යා ඔක්කොම නාමද? ඒතර ඇසයි රූපේ එකතුව අර නාම ධර්මයන්ට ප්‍රත්‍යයද? විඥාන, පස්ස, වේදනා, පස්ස, සංඥා, පස්ස, චේතන. ඒතර ඇසයි රූපේයි රූප එහෙනම් ඒ දෙක අර නාම ධර්මයන් ඔක්කොටම ප්‍රත්‍යද නැත්? අර හටගත්ත විඥානීය වේදනාවට ප්‍රත්‍යද නැත්? ඒ විඥානි ඉස්සෙල් හටගත්තට පස්සේ නේ වේදනාවේ? එතකොට නාමේ නාමයට ප්‍රත්‍යය. ඒ වේදනාසිත ඉපද බින්දනකොට තව ස්පර්ශයක් එනවා. ඒ තුන්වෙනි ස්පර්ශය ඒ සංඥාව හටගන්න සිත. එතකොට එහෙනම් නාමේ නාමයට ප්‍රත්‍යය. ඒකත් ඉපද බින්දෙනවා. හැබැයි ඉපද බින්දෙනකොට අර ධර්මයේ විද්‍යාමානයි. මොකද්ද? සංස්කාර. දැන්තර සංස්කාර මමද? මගේද? එහෙනම් ඒ ආත්මයට දාන්නේ ඔක. තමා සංස්කාරවත්ද? සංස්කාර තුල තමා ඉන්නවද? තමා තුල සංස්කාර තියෙනවද? ඒත් නැහැනේ. එහෙනම් අපි ඒ නිවැරදි අරමුණේ සිත පුරුදු කළා තියෙනවද? ඔතනයි ගැටලුව තියෙන්නේ. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ඒ අරමුණු නිවැරදි අරමුණු මත ඒ අරමුණේ නිවැරදිව සිත පුරුදු කළා නැති නිසා තාම පේනවා තියෙන බවක්, පවතින බවක්, මම මගේ කියන ඇත හෝ නැත කියන ওই දික්ටි වලට වැටෙනවා. වැටෙනවද නැද්ද? ඇයි ඒ? අරමුණේ නිවැරදිව පුරුදු කළා. පැහැදිලිද? මේක කරන්න වෙලාවක් අවශ්‍ය වෙන්නේ. ස්ථානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉරියව්වක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕන තැනක ඕන ඉරියව්වකින් ඕන වෙලාවක මේ පරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි සමතේ කරන්න බෑ. සමතේට කොහරි වාඩි වෙලා එක තැනක ඉඳගෙන විසිරෙන සිත නවත්ත ගැනීමයි සමත කියලා කියන්නේ. ඒකට නම් පැත්තකට වාඩි වෙලා එක තැනක ඉඳගෙන ඕනේ කරන්න.
විදර්ශනාවට ඕන තැනක ඕන වෙලාවක ඕන ඉරියව්වකින් ගන්න පුළුවන් මේ විදර්ශනාව කියන එකට. තේරෙනවා. එන විඥානය ආත්මය කියලා ගන්න. විඥානයක් තියනද? කොහෙද තියෙන්නේ? කාගවත් තියෙන්නේ? ඇසයි රූපය නිසා විඥානයක්. ඒ දෙන්න නැත්තම් කොහෙද විඥානයක්? විඥානයකට පටන් ගන්නත් බෑනේ ඒ දෙන්න නැතුව. කනයි ශබ්දයයි නැත්තම් ඒත් එයාට පටන් ගන්න බෑ. සෝත විඥානයේ. අර දෙන්න එකතු කරලා එන්න බෑ යා. ආ. නාසයේ ගන්ධය එකතු වෙච්ච තැන විඥානයක්. දිවයි රසය එකතු වෙච්ච තැන විඥානයක්. කයයි පහසයි එකතු වෙච්ච තැන විඥානයක්. වේදනා සංඥා සංස්කාර මත එනවා රූපත් එක්ක නාම රූපච්ච විඥාන. හරිද? ප්‍රතිසන්දේ ඉඳලා මේ භවයේ අවසාන චුතිය දක්වා නාම රූපච්ච විඥාන. චුතියේ ඉඳලා ඊගා භවයට යන්න විඥානපච්ච නාම රූප. ආ එහෙනම් ඒකත් ප්‍රත්‍යෙන්නේ දහට ගන්න. එන විඥානේ ආත්මයේද? තමා විඥානවත්ද? විඥානය තුළ තමයි ඉන්නවද? තමා තුළ ඔය තමයි විෂයාකාර සක්කාය දිට්ඨි. එතකොට දැන් දිට්ඨි කියන්නේ වැරදි දර්ශනයයි. දැන් විෂයාකාරයට ක්‍රියාත්මක වෙනවනේ. දැන් එන විෂ ගලවන්නකො. මොකද්ද? එතකොට තියෙන මේකේ ඵලය. මොකද්ද? සෝවාන් ඵලය. ඒකට තමයි සෝවාන් කියන්නේ. ඔය පරීක්ෂණයට බැස්සද? ඒ මාර්ගඥානයයි. ඉතින් මාර්ගයට බැහැලා එහෙනම් මාර්ගයේ ගමන් කරනවා අන්න තමන්ට පේනවා තේරෙනවා මට දැන් සක්කාය දිට්ඨි නැහැ. විචිකිච්ඡා නැහැ. මම වෙන වෘත පිළිගැනීම දෙහි මොල්ට මං යන්නේ. යන්නේ යගිසිත හැරෙන්නේ නැඹුරු වෙන්නේ. සිතයි හැරෙන්නේ නැත්තේ පුජ්ජලෙක් වශයෙන් නෙමෙයි. සිතේ අරමුණු අල්ලන්නේ. වැරදි අරමුණු. නිවැරදි අරමුණේ සිත පුරුදු වෙලා තියෙනවා. පැහැදිලිද? ධර්මාන ශාසන අවසන් කරන්නේ. ඉතින් මොන හරි වුණාද නැද්ද කියලා මන් දන්නේ. හැබැයි මොන හරි වෙනවා මේකෙන් අනිවාර්යෙන්. නැත්තම් මොකටද අපි මේ කරන්නේ? ඇයි බුදු කෙනෙක් මෙච්චර සාරාංශක කල්පලක්ෂ්‍ය පාරමිතා පුරලා බුදු වෙන්නේ ඇයි? ප්‍රතිඵලයක් නැත්තම්. ප්‍රතිඵලයක් තියෙනවා. පැවැත්මක් තියෙනවා නම් නැවැත්මක් කොහේ හරි තියෙනවා. තියෙනව නේද? පැවැත්මක් තියෙනවා නම් නැවැත්මක් කොහේ හරි තියෙන්න ඕනේ. දැන් හොඳ පැත්තක් තියෙනවා නම් නරක පැත්තකුත් තියෙනවා. නේ? එහෙනම් පැවැත්මක් තියෙනවා නම් ඇතුළත තියෙනවා නම් පිටතක් තියෙනවා නේ පොළවක් තියෙනවා නම් අහසක් තියෙනවා දැන් තියෙනවා නේද මෙහෙම දෙකක් උඩ යට දැන් එහෙනම් පැවැත්මක් තියෙනවා නම් දැන් අවබෝධයක් තියෙනවා නම් අවබෝධයකුත් තියෙන්න ඕනේ දැන් අවබෝධය තමයි දහම දැන් එතකොට මාර්ගඵලවලට එනවනේ හැබැයි ඒකට පරීක්ෂා කරන්න ඕනේ අරමුණේ නිවැරදිව සිත ගන්න අරමුණේ නිවැරදිව සිත පුරුදු කරන්න ඕනේ. එතකොට ඒ පුරුද්දට සිත නැඹුරු වෙනවා නිකම්. හොඳයි ධර්මානුශාසන අවසන් කරනවා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා පින්වත් සදැහැති යුවලක් විසින් දායකත්වය දරලා තිබෙනවා. අරමුණ දෙපාර්ශ්වයේම දෙමෝපියන් ඇතුළු පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මෙම උතුම් ධර්මදේශනාමය පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සියලු ලෝවැසියන් නිදුක් වේවා, නිරෝගී වේවා. උතුම් සද්ධර්මය දේශනා කරන ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම ධර්මදේශකයන්න් වහන්සේලාට නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඒ සියලු අරමුණු ඉටු වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. පරලෝසපත් ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාථාවන් කියන්න. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝ චිරන් රක්ඛන්තු මං පරන්ති රැස්කරගත්තනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සෑම දිනාටම ආශිර්වාද කරනවා.
අභිවාදන සීලිස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිච්ඡතු. රාගක්ඛයෝ නිබ්බානං